I go on. I go on. කතා කර කර ඉන්නේ මේ. ඕගොල්ලන්ගේ පොතේ දෙවනි පාඩම ස්ථಿತಿ විද්‍යුතය. දැන් පොතේ ක්‍රියාකාරකම දාලා තියෙනවා පිටු අංක 26. මම මේ ඒක තමයි ඕගොල්ලන්ට මේ කරලා පෙන්නන්න හදන්නේ. පිටු අංක 26 දාලා තියෙන ක්‍රියාකාරකම්. ඉස්සෙල්ලා කියව ගන්නකො මොකද්ද තියෙන්නේ කියලා පිටු අංක 26. එහා පැත්තෙන් හැබැයි පටන් ගන්න. ඊට මංගා පොතක් නැහනේ. 25 න් පටන් ගන්න. නේද කවුරු හරි කියවන්නේ ආ කියවන්නකො එතකොට හරි. උදක් නේ. කවුරු හරි අතෝසලා කියවන්න ආ මිනු කිමෙන්දිස් කියවන්න. අවශ්‍ය ද්‍රව්‍ය වියලි පිරිසිදු බීම බට ඩ්‍රොවින් පින් වීදුරුවක් පොලිතින් කැබැල්ලක් ක්‍රමය බීම බටයක් ගෙන පොලිතින් කැබැල්ලකින් පිරිමැදීමෙන් ආරෝපණය කරගන්න ආරෝපණය කරන ලද බීම බටය පහත රූපයේ ආකාරයට සමතුලිතව පිහිටන සේ ඩ්‍රොවින් පින් එකක ළඳවා යටිකුරු කරන ලද වීදුරුව මත තබන්න ඇඟිල්ල නොගෑවෙනසේ ආරෝපිත බීම බටය අසලට සෙන්ටිමීටර 1ක් පමණ අතෙහි ඇඟිල්ලක් ලං කරන්න. ඉහලින් බැලූ විට පෙනෙන ආකාරයේ රූපේ දක්වා ඇත. බීම බටයට පිරිමදින ලද පොලිතින් කැබැල්ල ලං කර බලන්න. ඉන්පසු ආරෝපිත බීම බටය අසලට ආරෝපණය කරන ලද තවත් බීම බටයක් ලං කරන්න. නිරීක්ෂණ සඳහා හේතු සාකච්ඡා කරන්න. එතකොට මේ කියන්නේ අපි ඌට කලින් කතා කරපු මේ පරීක්ෂණය. මොකද්ද පරීක්ෂණය? මොකද්ද පරීක්ෂණයේ එකක් ධන අනිත් එකක් ධන මේ දෙක ලං කරොත් මොකද කියන්නක වෙන්නේ? විකර්ෂණය වෙනවා කියන්නේ මම අර කාන්දම් කැලලෙන් කරලා පෙන්නුවා. එකකින් අනිත් එක තල්ලු කරලා දාන. ඒ වගේමයි ඍණ දෙකක්. එතකොට සජාතිය. ඍණ දෙකක් මොකද වෙන්නේ? ඍණයකට ඍණ එකක්ම ලං කරාම විකර්ෂණය වෙනවා කියන්නේ එකකින් අනිත් එක තල්ලු කරලා දාන. මෙහෙම ලං කරන්න බෑ. මම ඔක් කාන්දම් කෑලි දෙකකින් ගිය සතියේ පෙන්නුවා මතකද? කාන්දම් කෑල්ල පස්සට පැන පැන ගියා. එතකොට දැන් ඔන්න ඕක තමයි අපේ මේ පරීක්ෂණය. එතන මේක කොහමද හදාගෙන තියෙන්නේ? මේ ඩ්‍රෝයිං පින් එකක් මෙන්න මෙහෙම බැලන්ස් එකේ තියලා තියෙනවා. එතන දැන් මේ ඩ්‍රෝයිං මේ බීම බටේ මේ ආරෝපණය කරන්නයි හදන්නේ. කොහොමද ආරෝපණය කරන්නේ? පොලිතින් කැබැල්ලකින් පිට. පොලිතීන් කැබැල්ලකින් පිරිමැද්දත් හරි මේ රෙදි කෑල්ලෙන් පිරිමැද්දත් හරි ස්කූල් රෙදි කෑල්ලකින් කියන එක මේ ලියන්නද ඈ මේකම පොලිතීන් කැබැල්ල නෙවෙයි පොතේ කියන පොලිතීන් කැබැල්ල මම මේක රෙදි කෑල්ලකින් පිරිමදිනවා නේ පිරිමැද්දා මොකද වෙන්නේ ගිය සතියේ කියලා දුන්නා මොකක් වෙනවද ඒජ කපුර රෙදි කෑල්ලකින්ද පිරිමැදින්නේ කපුර රෙදි කෑල්ලකින් මෙහෙම පිරිමැදලා මම මේ කුඩින් බැලන්ස් එකේ තිබ්බා තියලා මේකත් කපුර රෙදි කෑල්ලකින් පිරිමැද දැන් එක ජාතියද වෙනස් ජාතියද
එකම ජාතිය එකම ජාතිය එකම ජාතිය එකම ජාතිය හරි ඇයි බීම බටේ ඒ බීම බට දෙකම එකයි ඒතොර කපුරේදි කෑලි දෙක එන මොන ආරෝපණ නැති වෙයි සජාතිය ආරෝපණ එතන මම මේක දැන් ලං කරන්නයි යන්නේ දැන් බලන්න මොකක් හරි වෙනවද කියලා එනවා තල් වෙලා යනවා දැක්කද ඇයි මොකද වෙන්නේ එකම ජාතිය දෙකම රින නිසා තල් වෙලා යනවා හරි ඊජෝක පිට කළ බලන්න ඔව් කරලා බලන්න එනවා මේ කියන්නේ එතකොට එකම ජාතිය ඒවා විකර්ෂණේ වෙනවා තල්ලු වෙලා යනවා ඉතින් මේකේ මොකුත් අමාරුවක් නැහැ නේ මේ වීදුරුනේ මේ ඩ්‍රොයිං පින් එකක් ගහලා මේ බැලන්ස් එකේ තියනවා තියලා ඒක කපුරේදි කෑල්ලෙන් මෙහෙම පිරිමදිනවා පිරිමදිනකොට මේ බටේ මේ පෙත්ත උනාට කමන්නේ හොඳේ මේ බටේ නිකන් පෙත්ත උනාට කමන්නේ බටේ හැඩය ආරක්ෂා වෙන්න ඕනේ කොහොම කියලා මෙහෙම තියනවා එතකොට ඇත්තටම මෙයා ඍණ වශයෙන් ආරෝප ආරෝපණය වෙනවා ඊට පස්සේ මේකත් එතකොට ඍණ වෙනවා පොලිතින් එක ඉතින් කමන්නේ නැහැ පොලිතින් එක නෝ හරි යනවා මම නම් ගත්තේ කපුරේදි කෑවේ පොලිතින් එක උබල පොතේ තියෙන එකනේ ඊට පස්සේ ලං කරා මොකද වෙන්නේ හරි එතකොට ඒක තමයි පරීක්ෂණය දැන් එතන අපි මොකද ලියන්නේ ක්‍රියාකාරකම් දෙක තුන මම මෙන්න මේ ලියලා තියෙනවා ක්‍රියාකාරකම් දෙක තුන කියලා ලියලා තියෙනවා මේ ලියලා පිටුවක 26 කියලා දාලා ලියලා ලොකු සටහන නේද ටීචර් මම අද ආවේ ටීචර් එතකොට ටීචර් කලින් මේ කලින් ක්ලාස් වල රෙකෝඩින් බලලා ටීචර් එතකොට ඒක මේ ඉඳ තියාගන්න ටීචර් තියාගන්න නෝට් එක අදාගත හැකි නේද රෙකෝඩින් එක පුළුවන් නේද පුළුවන් ටීච් ඔව් පිළිවෙලට කරගන්න එතන අත ඔයාට මොළේ ඉඳලාම කවර් වෙනවනේ අඩුපාඩු නැතුව නේද ටීචර් ක්‍රියාකාරකම් 2යි 3 කියලා දා ඒක විතරද දාන්න ඕනේ ටීචර් මේ ක්‍රියාකාරකම් 2යි 3 කියලා දාලා එකඟින්න ඕනේද? 2යි 3 කියලා දාලා මේ ඇත්තට මේ බීම් බටේ කපුරේදි කෑල්ලෙන් ආරෝපණය කරාම ඍණ වෙන්නේ. එහෙනම් මේක තමයි වේදන් දින්න ඕනේ. ඔව් එතන. අච්චුපතේ තියෙන පරීක්ෂණේ ටීචර් වීදුරුවද අඳින්න ඕනේ නැත්නම් ටීචර් වයිට් බෝඩ් එකේ දාන්න ඕනේ. වීදුරුව ඩ්‍රොයිං පින් එක බීම බටය පොතේ තියෙන රූප සටහන නේද ඉතින් පොතේ ඕනේ මෙන්න මේක දිහා බලාගෙන අදින් වීදුරුවක් ඇඳලා බීම බටයක් ඇඳලා ඩ්‍රොයිං පින් එකක් ඇඳලා එච්චර නේ අදින් තියෙන්නේ අපි කරුඹ එක අදින්නකො ඇඳලා ඉවරයි ටීචර් ඔව් නම් කරන්න එහෙනම් වීදුරුව ඩ්‍රොයිං පින් එකට දැන් නෑ දැන් වැඩ කරන්නේ නෑ මේ දැන් ආරෝපණ නෑ දැන් නෑ නම් කරන්න
ඔතේ තියෙන සටහන් මොකද කියන්න එපා අපි ඔබ වාක්‍ය දෙක තුනකින් ඉවර කරමු. හරි ටීචර්. ඒට මට කැඩි කැඩි ඇහන්නේ. කැඩි කැඩි ඇහන්නේ ඉතින් ඔයාට සිග්නල් නෑ. දාගන්න රවුටරයක්. රවුටරයක් දාගන්න. දැන් හරිද පරීක්ෂණේ මොකෝ ඒ තල්ලු වෙලා ගියේ? එකම ජාතිය. ජාතිය ආරෝපණය. එකම ජාතිය හින්ද බීම බටය කපුරවි කෑල්ලකින් පිරිමැද්දාම් බීම් බටේ ඍණ වෙන. එතකොට මේ බීම් බටේ ඍණ මේ බීම බටයත් ඍණ. පීච බීම් බට දෙකම ඍණද? ඔව් මේක ලං කරලා දෙයි. දැන් මුකුත් වෙන්නේ නැහැ මේ. දැක්ක දැන් වෙන්නේ නැහැ මුකුත් ඇයි? දැන් මුකුත් වෙන්නේ නැහැ. ආරෝපණ නැති නිසා. ආරෝපණ ආය දෙකම පිරිමැදින්න ඕනේ ආය බලන්න. ඇඳගත්ත ටීචර්. හරි. නම් කරාද ඔක්කොම? ටීචර්. drawing pin සිංහලෙන් චිත්‍ර කටුව. drawing pin කියන්නේ සිංහලෙන් චිත්‍ර කටුව. ටීචර් drawing pin මේ. ටීචර් මොන ඇඳගන්න ඕනි? මේක. විදුරුවයි ඩ්‍රොයිං පින් එකයි බීම බටයයි තව බීම බටයකුත් අදින්. ඊගොල්ලෝ හොතේ දින එක නේද මන්නේ. මේ දැන් ඕගොල්ලන්ට වාර විභාග තියනවා ලබන මාසේ මාර්තු. දැන් මොකද කරන්න ඕනේ? වාර විභාග තියන්නේ හයේ පොත. වාර විභාග තියන්නේ හයේ පොතෙන් හොඳේ. මං අන්තිමට දවස් දෙකක් තුනක් විතර කතා කරලාදී සම්පූර්ණ ප්‍රශ්නයි උත්තරයි. ඒ වීඩියෝ එක හොඳට බලන්න. ප්‍රශ්නයි උත්තරයි ප්‍රශ්නයි උත්තරයි හයේ පොත් දෙකෙන්ම කතා කරා. ඒ ටික බලාගෙන යන්න ඕනේ. හොඳට හයේ පොත් දෙක බලාගෙන යන්න. ලකුණු 80ට එහා ඈ. ටීචර් අපිට දුන්නනේ. මොනවයි? බාර විභාගේ. ඉවරද නැහැ මාර්තු වල ආයේ තියෙනවා. අනාවරණ එකක් තිබ්බ ටීචර්. මාර්තු වල ආයේ තියෙනවා. මාර්තු වල තමයි අවසාන. මාර්තු වල විභාග වාර විභාග තියලා තමයි ඔයගොල්ලන්ගේ දාන්නේ කීයට දාන්නේ හතට. වාර විභාගෙන් ලබන ගණන නම් හයේ පොත් දෙක හොඳින් කියව ගන්න. හයේ මගේ පාඩනුත් දාලා ඇති. ඊළඟට හයේ අපි දවස් දෙක තුනක්ම සනීප කර ප්‍රශ්න කතා කරා රිවිෂන්. ටීචර් අපිට විද්‍යාව පේපර් එකේ ලකුණු දුන්නේ මේ පාර වාර විභාග දුන්නේ නෑ ටීචර් දුන්නේ ඉස්කෝල පටන් ගත්තා හන්දේ අපිට අනාවරණ පරීක්ෂණේ දුන්න ටීචර් අපිට දුන්න ටීචර් ආ දිව්‍ය ඔයාලට වීඩියෝ ආවද? ඔව් ටීචර්. හා අඩුපාඩු අදාගන්නද YouTube එකේ තියෙන දවසක් මම ගේරුණාම ඉතින් අපි අපේ වැඩේනි මේ කර. තමන්ගේ තමන් ඉගෙන ගන්න තමන්ට ඉගෙන ගන්න එකේ වාසිය තියෙන ඉතින් මේ මගර ගන්නත් වැටික් කරගන්න. සටහන් පොත් ලස්සන වල තියාගන්න දවසක් මග ඇරුණොත් වීඩියෝ බලන ඕස දාන්න පරීක්ෂණ ටික කරන්න තමා අම්මා ටීචර් මට කැඩි කැඩි ඇහෙන්නේ ටීචර් මට කැඩි කැඩි ඇහෙන්නේ කැඩි කැඩි ඇහෙන එකේ රවුටරයක් දාගන්න ටීචර් මට කැඩි කැඩි ඇහෙන්නේ ටීචර් කැඩි කැඩි ඇහෙන්නේ ඔයාගේ සිග්නල් නෑ ඔයා රවුටරයක් දාගන්න සවුටරයක් දාගන්න දාගෙන ඉන්න ටීචර් නැන් ඉතින් හරියන්නේ එහෙනම් ඉතින් ටෙලිකොම් එකට කියන්නේ නේද දැන් එතකොට රූප සටහන හරි දාගි එතකොට දැන් මොකද වෙන්නේ කපුරු දිගැලෙන් පිළිමැද්දා මේක රින වෙනවා
මේ කත්‍රින එතකොට එකම ජාතිය මොකද වෙන්නේ විකර්ෂණය වෙනවා එකකින් අනික සල්ලු කරලා දානවා එතකොට විරුද්ධ ඒවා හැමතිස්සෙම මොකද වෙන්නේ විරුද්ධ ඒවා විකර්ෂණය වෙනවා ආකර්ෂණය වෙනවා ඒවා විරුද්ධ ඒවා විරුද්ධ දේවල් අතර තමයි ආකර්ෂණය වෙන්නේ. ඉරි ළමයි කොච්චර හරි කුඩු කුඩු ගා ඉන්නේ අම්මත් එක්ක තමයි. ඕ හරි හරි දෙන්නට මාදලි තමයි මං කියන්නේ මේ පොඩි වෙනසක් තියෙන එක ගැන මට පාඩමට අදාළ ඉඳන් මම වැඩිවෝ කියන්නේ එතකොට ගැලවයි ඔය ඔක්කොම ඉස්කෝලේ විස්තර කියන තාත්තත් එක්ක බොහෝ විට හරි විරුද්ධ දේවල් අතර තමයි ආකර්ෂණයක් තියෙන්නේ දැන් එතකොට අපි මේ පරීක්ෂණේ කතා කරලා දැන් ලියන්න එපා කිව්වා නෝට්ස් මොනවද මේ රූප සතහනට උඩින් රූප සතහනට උඩින් මේ රූප සතහන ඇදලා තියෙනවානේ මෙන්න මෙතනින් කියන පරීක්ෂණය කියලා රූප සතහනට උඩින් ඔක වාක්‍ය දෙක තුනෙන් ඉවර කරලා දාන්න පරීක්ෂණය හරි ඉතුරු දෙය නැහනේ පරීක්ෂණය මේ ක්‍රියාකාරකම් කියනවා යටින් ඉඩක් ඇදින් තුප්පක් කර යන්න දෙන කියන පරීක්ෂණය කියලා මීදුරුවට උඩින් පරීක්ෂණය කියලා විතරද ටීචර් කියන්නේ පරීක්ෂණය කියලා විතරයි පරීක්ෂණය කියලා විතරයි පරීක්ෂණය නිරීක්ෂණය නිගමනය කියලා ක්‍රම තුනකට අපි ලියන්නේ නේද පියවර තුනකින්නේ ලියන්නේ එතකොට පරීක්ෂණය මොකද්ද පරීක්ෂණය මෙන්න මේක මේක හරි ආය අපි ලියන්නේ වීදුරුවක් ගැන බීම බටයක් ගැන ඕවා ලියන්නේ අපි ලියන්නේ මොකද්ද රූප සටහනේ පරිදි හරි රූප සටහනේ පරිදි රූප සටහනේ පරිදි ටීචර් අටින් නේද ලියා ගන්න ඕන ඔව් වෙන ඉඩ නැහැ කොහොමද උඩින් යට මුළු පොතම ඉඩ දිනවනේ රූප සටහනේ පරිදි වීදුරුවක් මත වීදුරුවක් මත චිත්‍රකටුව කියන්නේ drawing pin. එකට සිංහල වචන. කිචායි කියන්නේ රූප සටහනේ පරිදි වීදුරුවක් මත වීදුරුවක් මත චිත්‍රකටුවක් මගින් චිත්‍රකටුවක් මගින් බීම බඩයක් ටීචර් චිත්‍රකටුවක් මගින් චිත්‍රකටුවක් මගින් බීම බඩයක් සමතුලිත බැලන්සින් සමතුලිතව රඳවා ගන්න සමතුලිතව රඳවා ගන්න ඊට පස්සේ මොකද කරේ ඊජ සමතුලිතව රඳවා ගනි ඊට පස්සේ මොකද කරේ කපුරේදි කැබල්ලකින් පිරිමදිනවා නෑ මේක ගත්ත අතට අරන් මොකද කරේ කපුරේදි කැල්ලකින් මෙහෙම පිරිමැද්ද හරි එම බීම බටය ටීචර් වෙනම ලියන්න ඕනි ඔකටම ලියගන්න පරීක්ෂණයෙන් ලියන්න එම බීම බටය කපුරදි කැබැල්ලකින් පිරිමැද
කකුලදි කැබැල්ලකින් පිරිමැද කටුවකින් කකුලදි කැබැල්ලකින් පිරිමැද වටින් කැබැල්ලකින් කකුලදි කැබැල්ලකින් පිරිමැද එය අසලට වේය අසලට එය අසලට එය අසලට කපුරදි කැබැල්ලකින් පිරිමදින ලද කපුරදි කැබැල්ලක් පිරිමැද එය අසලට එය අසලට කපුරදි කැබැල්ලකින් පිරිමදින ලද කපුරදි කැබැල්ලකින් පිරිමදින ලද තවත් එවැනිම මේ මයික් ඕෆ් කරන්නකෝ ප්‍රවෘත්ති බෑ කරන්න එවැනිම තවත් එවැනිම තවත් එවැනිම බීම බටයක් ටීච කපුරකින් කැබැල්ලකින් පිළිබඳ පිළිබඳින් පිරිමදින ලද පිරිමදින ලද පිරිමදින කියන්නේ ඇතුළුවේ පිරිමදින ලද තවත් එවැනිම තවත් එවැනිම බීම බටයක් තවත් එවැනිම බීම බටයක් ලංකරයි ලංකරයි දැන් නිරීක්ෂණය 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 ඕක මං ගිය සතියේ මේ ටීච පොඩ්ඩක් දුර ගිය සතියේ කාන්දම් කැලේ කරලා පෙන්නුවේ මේ දැන් බලන් ගිය සතියේ ඉරිමු නැති අය ගිය සතියේ ඉරිමු නැති අය බලන්න එහෙනම් තල් වෙලා යනවා මොකක්ද වෙන්නේ විකර්ෂණය වෙනවා මෙබන් විකර්ෂණය හරි විකර්ෂණය වෙනවා වෙනව නේද පස්සට පයින් හැටි හරි මොකෝ එක જાතිය උතුර උතුර එක જાතිය වුණා විකර්ෂණය වෙනවා එතකොට දැන් අපි ලියුවා දැන් නිරීක්ෂණය නිරීක්ෂණය මොකද්ද නිරීක්ෂණය निरीक्षणय වීදුරුව මත ඇති බීම බටය වීදුරුව මත ඇති බීම බටය වීදුරුව මත ඇති බීම බටය විකර්ෂණය වේ වීදුරුව මත ඇති බීම බටය විකර්ෂණය වේ විකර්ෂණය වෙනවා දැන් අන්තිම මොකද ලියන්නේ පරීක්ෂණයේ නිරීක්ෂණය ළඟට නිගමනය 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 මොකද අපි යන තීරණය එහෙනම්
නිගමනය කියන අපි අවසාන වශයෙන් එන තීරණය. සජාතීය ද්‍රව විකර්ෂණය වේ. සජාතීය ආරෝපණ විකර්ෂණය වේ. ඒක තමයි නිගමනය. සජාතීය එකම ජාතිය. ජාතිය සමයි. සජාතීය ආරෝපණ විකර්ෂණය වේ. ඒක ලියා ගන්න දෙන්න. ඔව් ඒක තමයි නිගමනය. සජාතීය ආරෝපණ විකර්ෂණය වේ. ටිච මුනා සජාතීය 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 කිව්වේ ජාතිය සමයි සජාතීය කියන්නේ එකම ජාතිය අනිත් මොන මේ සජාතීය සජාතීය පස්සේ මොනවද සජාතීය කිව්වේ රින රින එහෙම නැත්නම් දනද සජාතීය ආරෝපණ විකර්ෂණය වේ සජාතීය ආරෝපණ විකර්ෂණය වේ ටීචර් ටීචර් දැන් මොනවද කියන්නේ සජාතීය ආරෝපණ විකර්ෂණය වේ ඊට මේ ක්ලාස් එකට පොත් කියක් ඕනේ. ඉෂ දැන් කියුවේ නිගමනයනේ. ඔව් නිගමනය. සජාතීය ආරෝපණ විකර්ෂණය වේ. ටීචර්. ටීචර් මේ ක්ලාස් එකට පොත් කියක් ඕනද? CR පොත් තුනේ විතර පොතක් ගන්න. ටීචර් දැන්ට තියෙන CR පොතක් පිටු 200. දැන් නෙවෙයි. පස්සේ කියවලා. දැන් මේක අහගන්න උත්තර නැද්ද? එතකොට දැන් මේවා සබාදහමේ වෙන ඒවා අපි කතා කරා. මාත්‍රකාවක් ලියාගන්න. ස්ථಿತಿ විද්‍යුතය හා සම්බන්ධ ස්ථಿತಿ විද්‍යුතය හා සම්බන්ධ එක මාත්‍රකාවද ලියා ගන්න ඕනිද? මාත්‍රකාවක්. ස්ථಿತಿ විද්‍යුතය හා සම්බන්ධ සංසිද්ධි. ටීචර් එක මාත්‍රකාවක් නේ ටීචර්. ස්ථಿತಿ විද්‍යුතය මාත්‍රකාවන්නේ ඒක. ඔව්. ස්ථಿತಿ විද්‍යුතය හා සම්බන්ධ සංසිද්ධි. ස්ථಿತಿ විද්‍යුතය හා සම්බන්ධ සංසිද්ධි ස්ථಿತಿ විද්‍යුතය හා සම්බන්ධ සංසිද්ධි දැන් පෑන් තියන් මේස උඩින් පෑන් මේස උඩින් තියලා මෙහෙ බලන්න හරි ස්ථಿತಿ විද්‍යුතය ඇති වෙන වස්තු මොකක් වෙන්න ඕනේද වස්තු මොකක් වෙන්න ඕනේද ඒ කියන්නේ කෙබනයිට් දාන්න ඒ වගේද ආ වස්තු මොකක් වෙන්න ඕනේද මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙනවා කියන්නේ මොකක්ද වෙන්න ආරෝපණී වෙන්න ආරෝපණය වෙන්න ඕනේ මේකට මොකද කියන්නේ මේකට මොකද කියන්නේ ආරෝපණය වෙන්නේ පස්සේ මේකට මොකද කියන්නේ වලාකුළු 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 ඇතිල් වෙනවනේ උලඟට
එහෙට මේක යනකොට වලාකුළු වලාකුළු ඇතිල්ලෙන. මේකව වලාකුළු. වලාකුළු ජල වාෂ්ප ඇතිල්ලෙන. වලාකුළු වලාකුළු ඇතිල්ලෙන අපිට පේනවනේ ආසදී අපි බලන්නට උලකට යනවනේ. එතකොට වලාකුළු වලාකුළු ආරෝපණය වෙනවා. එකෙක් විදිහට ආරෝපණය වෙනවා. මේ මේක රින ඇතුල් වුණාට පස්සේ අනික මොකක් වෙනවද? එකක් රින නම් අනික දාන 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 වෙනවා. දැන් වෙන වැඩේ අහන්නකෝ. මේ රින ආරෝපණය තමයි එහෙට මෙහෙට ගමන් කරන්නේ. දැන් මේ විදිය ආරෝපණය වුණාම මේ රින ටික රින ටික මේ වලාකුලට පානිනවා. රින ටික මේ වලාකුලට පානිනවා. මේ රිනේව තමයි හැමතිස්සෙම ගමන් කරන්නේ. දැන් මෙහෙම උනේ මොකෝ ඇතිලිලා. පිරිමැදිලා. මේ රින ටික මෙහෙම මෙහෙම මේකට පානිනවා. පණිරකට පේනවා අපිට අහසේ මොනවා යනවද? විදුලි කොටන නිල් පාට ඉරි යනවා පේනවා. ආරෝපණය වෙච්ච වලාකුළුකින් දින ආරෝපණ අනිත් වලාකුළු වලින් අහස නිකන් විපරුණා කියලා හිතෙනවා. ආව නිකන් ඉරි තල්ල යනවා වගේ හිතෙනවා. එතකොට ඒ විදිහට වෙනවා. එහෙම නැත්නම් එහෙම වුණොත් නම් අපිට කාටවත් කරදරයක් නැහැ. අහසනේ අපිට මොකදන්නේ අහසේ විදුලි ගැටුවාම අපිට ප්‍රශ්නයක් නෑනේ. අපිටම කොහේ ඕනතර විදුලි ගැටුවා අපිට ප්‍රශ්නයක් නෑනේ අහසේ විදුලි ගැටුවාම. ඒක නෙවෙයි අවුල. සමහර වෙලාවට මේ වලාකුළු මේ උඩ පැත්ත දාන යට පැත්ත රින ඔන්න දැන් ආරෝපණය වුණා. දැන් මේ රිනේ වගේ හැටියක් තමයි පනින්නේ කොතෙන්ටද කියලා බල බල ඉන්නේ. ඉස්සෙල්ලා නම් වලාකුළට පැන්නා. දැන් පනින්නේ කොතෙන්ටද කියලා තමයි තියෙන්නේ මෙයා ඇමරින ආරෝපණවල ආරමුණු. දැන් මොකද වෙන්නේ? ඔහොම පාවි පාවි යනකොට මෙන්න තියෙනවා ටීචර් මේ මොන පොල් ගහක්ද ටීචර්? පොල් ගහක් තිය. දැන් මොකද වෙන්නේ මේ ආරෝපණ ටික? මෙතන ඉන්නේ මෙහෙමවිලා පොල් ගහට එනවා. දැන් අපි මොකක් කියමු? මොකද කියන්නේ පොල් ගහට? එතකොට අකුණක් ගැහුවා. පොල් ගහට අකුණක් ගැහුවා. එතකොට මොකද්ද මේ කාරණාව සිද්ධ කළ දෙනවද? පොල් ගහ පිච්චිලා යනවා. දැකලා දෙනවද? අද්දගීම් තියනවද? කලා තියනවද? අකුණු ගහ පොල් ගහ නෑ ඩීජ. ඒ පොල් ගහේ කඳ තියනවා අතු ටික ඔක්කොම නැතුව. ඔව් අතු ටික ඔක්කොම පිච්චෙනවා. කඳ නිකන් ගිනි පොයි. කලයි අතු ඔක්කොම පිච්චෙනවා. ඒක අපේ ගැට උඩ අපේ මේ අපේ පොල් ගහකට ගැහුවා ඩීජ. දැන් කොලන් නෑ. මන්ද කල් දින් නිසා කොල ගහන දෙපාරක්. එතකොට දැන් ස්ථිත විද්‍යුතය හා සම්බන්ධ සංසිද්ධි එක අකුණු කියලා ලියලා මේක රින යට පැත්තට රින යට උඩ දන පොල් ගහ ඇඳලා ඕමද? හරි නම් කරන්න ඕනේද? ඕනේ නේද චිත්‍රේනේ? ඔක ලියලන් ඔය රූපය ඇඳ ගන්න ඕනිද? ඔව් රූපය ඇඳ ගන්න. නම් කරන්න ඕනේ මේක පොල් ගහ කියලා පේනවනේ.
Hari tijanda. Betul, mereka dah pergi no arah api tawala aku lupa ya. Ani lestar orang kawannya aku lupa hanya tuh nih deh. Kocer mereka kawannya di Indo gaya itu aku lupa hanya. Endang ini berarti teacher. Hei katina, me aku nu bahan ni usama tanat. Hei hari ini dia na usama tanat tu awak aku nu bahan. Kitul gasal tak bahan ada. Eh? Kitul gasal tak? Oh, kitul gasal tak jahar. Ayah hari usai ni aku nu bahan ni hari ini dia na usama tanat bahan. Teacher, kan aku nu bahan ni lauta pitani walte me ande pagi ane. Demi, di mana open di kat laga betul apa pun? Lama ya ter. Lama ya. Demo kat mana? Lama itu aja. Lama itu aku lagi. Meli lah. Olu atau malu? Tante beli. Ini lah kita tahu ada apa lah. Demi, apa? Hendak Peter ni malah inna apa nih? Ini adalah tawa dah. Kumburu kiamu. Medan tawa. Kepada kerana aye, ane ini tawa dalam ini bauhne golle. Wahagena enawa. Orangnya kamatne medikat kota lama yang anawa kiala. Medikat kota lama yang anawa kiala udahlah mehema us. Tambah lagi. Usah goreng lagi. Mahalan nanti udah usah goreng lagi lagi.
ටීචර් ගස් වල ගස් යට උස ගස් යට ඉන්න හොඳ නැහැ නේ උස වල නැගිල්ල හරි තට්ටු 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 දැන් මේ හරි තියෙන උසම එක මේක දැන් මොකද වෙන්නේ හරි මේ බලාපොරොත්තු ලඟම මේක මෙතන මේකද හරි ටීචර් අර සමහරව මේ අකුන් ගහද්දි ටීවී එක ඔන් කරන් ඉන්නේ ටීවී එක ඔන් කරන් ඉන්නවා ඌ එතකොට ටීචර් අකුණ එනකොට ටීවී එක ඔන් කරන් ටීවී එක ෂෝට් වෙනවායි ටීචර් දැන් ඇතුළට ඉන්න මම අකුණ ගහනකොට ටීවී එක මේ අර පිටිපස්සේ තියෙන ටීවී එකේ අර ඇන්ටනා වයර එක ඇන්ටනාවට වදින්නේ ඒක ගලවලා ජනේලෙන් එළියට දාන්න එතකොට හරි නැත්තම් ඇන්ටනාවෙන් ඇන්ටනාවෙන් ටීවී එකට ඔව් ටීවී එක ගියද 75යි නේද ටීවී එක නැතිනම් කාණේ ටීචර් අපිට වැදිනවනේ ඒක අපේ අඟලෙන්ද ඒක අපිට අදිනානේ නෑ අපිට වදින්නේ නෑ ටීවී එකේ අර පිටිපස්ස තියෙන වයර් එක ගලවලා ඇන්ටනාව ඉදරේන වයර් එක ගලවලා ජනේලෙන් එළියට දාන්න හදිසියෙන් ටීචර් ගහලා තිබ්බොත් එයා පිච්චෙද්දි ගේ පිච්චනාඩි ගාල දෙන්න පිච්චන අකුණක් ආවොත් පිච්චන එතකොට දැන් මේව අපරාදෙනේ දැන් ඊට පස්සේ බලන්න ඕනේ මේවැය කරලා තියෙන වැඩ දැන් මේ ගොඩ නැගිලි මෙහෙම අකුණු ගාලා නැස වෙන එක අපරාදයි හේින්න මේ වගේ හයි කරලා තියෙනවා බලන්න උස ගොඩ නැගිලි වල උස සන්නායක අකුණු සන්නායක හයිකල තියෙනවා මෙන්න මෙහෙම සුදු තුනක් දැකලා තියෙනවාද ආ අන්නා එකක් හයිකල දින ඕකෙදිම සක්කාක් වෙන මහලයි දිව වෙනවා එතකොට මේකෙන් මොකද කරන්නේ මේ අකුණු සන්නායක මේක හදන්නේ තඹවලි තඹවලින් හදලා තඹ පටියක් ඔන්නෝම ගෙන ළඟල් දෙකක් විතර පළ තඹ පටිය ළඟල් දෙකක් කියලා කියන්නේ මේ මීටර කෝදුවට වැඩිය පළල තඹ පටිය ගෙනල්ලා පොළොවේ වලලනවා ලොකු වලක් කපලා මේක වලලනවා දැන් මොකද කියන්න ඕනේ පොළොවට අකුණ පොළොව යන්ත්‍ර යනවා දැන් තඹ ඇවිල්ලා හොඳට විදුලිය ගමන් කරන දෙයක් දැන් මොකද වෙන්නේ මේ ආරෝපණ ටික ගොඩනැගිල්ලට වදින්නේ නැතුව මේක හරහා කොහෙටද යන්නේ? සබ කම්බියෙන් පොළොට යනවා. පොළොවට යනවා. දැන් අකුණු වදිනවද මේකට? වැදවන්නේ? නෑ නෑ නෑ. උස ගොඩනැගිලි වල වෙහෙරවල් වල වෙහෙර වෙහෙර වෙහෙරේ උඩ ඊළඟට උස බුදු පිළිම වල හයි කරලා තියෙනවා මේ අකුණු සන්නායක. ටීචර් මේ කූරක් වගේ උඩ බෝලයක් තියෙන එකක් දහයි කරලා තියෙන්නේ. ඔව් කූරු කූරු තමයි තියෙන්නේ මේ විදිහට කූරු තියෙන. දැන් උඩ බලන්න ඕනේ ඉතින් ඊට පස්සේ උඩ බලාගෙන තමයි යන්නේ. ඔය මේ බලන්න අකුණු සන්නායක හයි කරලා තියෙන දැන් ඕගොල්ලෝ ඔය බිල්ඩින් එකේ තියෙන තියෙන. පන්සලේ වෙහෙරේ බලන්න පන්සලේ වෙහෙරේ. ටීචර්. ඔව්. ඔය ටීචර් මැනිකේට එකයි උඩ තියෙන. මොකද කාව්‍යා? නෑ පන්සල්වල ඒ වගේ උඩ මැනිකේටයක්. ඔව් මැනිකේටේ නෙවෙයි මං කියන්නේ අකුරු සන්නායකේ. මේකත් තියෙනවා. ටීචර්. ඔව්. ටීචර් ගොඩනැගිලි වල විතරද අකුණු සන්නායක හයි කරන්නේ? ගෙවල් වලත් හයි කරනවද? ගෙවල් වලත් හයි කරනවා. ගෙවල් වලත් හයි කරනවා. මේ ටීචර්. ඔව් ගෙවල් වල හයි කරනවා. හැබැයි ඉතින් වෙන මිලයි. ලක්ෂයකට ඊට වැඩියක් දැන්. ටීචර් අකුණු ගන්න වෙලාවක ඉන්න හොඳම දන්න වාහනයක් ඇතුළ නේද? අන්න හරි. කිසි දෙයකට බය වෙන්න දෙයක් නෑ. ඕගොල්ලෝ ඉන්නේ කාර් එකක් ඇතුලේ නම් කීයටවත් අකුණු ගන්න නෑ. ටීචර්යි ටීචර් කාර් එක ඇතුලේ හිටියන බය නෑ ටීචර්. කාර් එක ඇතුලට අකුණු වෙන්නේ නෑ. ඕගොල්ලෝ ඉන්නේ CTV බස් එකක් ඇතුළේ CTV හරි මොකක් හරි CTV වෙනවා නේ ප්‍රයෝගස්තින්
බස් එකක් ඇතුලේ නම් කීයටම දකුණු ගහන්නේ. හැබැයි ත්‍රිවිල් එක නම් ෂුවර් නෑ මොකද ත්‍රිවිල් එකේ උඩ රෙද්දක් නේ තියෙන්නේ. ත්‍රිවිල් එක නම් ෂුවර් නෑ. ඒ කියන්නේ ලෝහමය ආවරණයක්. ත්‍රිවිල් එක උඩ රෙද්දක් තියෙන්නේ ටීචර්. ඒකනේ කාර් එක කියලා කියන්නේ ලෝහමය ආවරණයක්. ඒකට අකුණු වෙන්නේ නෑ. දැන් ඉස්කෝලේ ඇරලා ඉන්නකොට අනේ බයයි ඔන්න දැන් වහින අකුණු ගගා. දැන් ඉස්සරහට ඉතින් එහෙමනේ. බය වෙන්න දෙයක් නෑ. දුවලා ගිහිල්ලා නවත්තලා තියෙන බස් එකට යන්න. ගිහිල්ලා වාඩි වෙලා ඉන්න. එතකොට හිත සැන්සෝස් ඉන්න පුළුවන්. නැත්තම් විදුලි කොටනවායි නිල් එළි යනවායි ඈ පන්න බයයිනේ. ඒ හින්දා නවත්තලා තියෙන බස් එකකට නැගින්න ඕගොල්ලෝ බස් එකගෙනකම්. නවත්තලා තියෙන ඕන තරම් බස්. කීයනොත් බස් ඇතුළට අකුණු වෙන්නේ නැහැ. කාර් ඇතුළට එන්නේ නැහැ. ලෝහමය ආවරණයක් තියෙනවා නම් අකුණු වදින්නේ නැහැ. එතකොට දැන් මේ අකුණු සන්නායකයක් හයි කරාම අකුණු ගහනවා දේනවා. නැහැ. ඔයගොල්ලන්ට සල්ලි දිනනවා. ඔයගොල්ලන්ගේ දෙට අකුණු සන්නායකයක් හයි කරගන්න. රුපියල් ලක්ෂයක් එකමාරක් විතර යයි. ඉතින් මොකද මේ තඹ හරි ගණන්නේ. ඒ වගේ මිලක් ඇයි. හැබැයි ඉතින් එක අකුණට ලක්ෂ එකමාරට වැඩිය බඩු පිච්චෙනවා. නැද්ද? හරියට අකුණක් ආවොත් ලක්ෂ එකමාරට වැඩිය බඩු පිච්චෙනවා. ඒ හින්දා හයි කරගන්න එක ලාභයි. ටීචර් දැන් අකුණ ගිල්ල පොළොට යනවා නම් ටීචර් එකෙන් විදුලි නිපදවන්න පුළුවන්ද? පොළොට යන අකුණ වලින්? ඔව් ටීචර්. එහෙම කරලා ඉතින් මෙහෙමයි. ටීචර් අකුණක් කාරණා ටීචර් කාමරේ හිටියන මොනවයි? කාමරේ හිටියන මොනවයි ටීචර්? කාමරේ ඇඳ උඩට වෙලා ඉන්න. අකුණ ගාලි වෙනකන් කාමරේ ඇඳ උඩට වෙලා ඉන්නකෝ. එතකොට මම දැකලා අකුණ ගහනවා. ඈ මන් දැකලා තියෙන අකුණ ගහනවා දෙපාරක්. නිල් ඉරි යනවා නේ බය හිතෙනවා නේ. අහසේ ඉඳලා පොළොවට යනවා. ටීචර් තැඹිලි පාට කහ පාට එහෙමත් වෙනවා. අම්මත් ඒකයි දරෑ. අපි මේකට චුට්ටක් ලියාගමු. මෙතන වලාකුළු වල තියෙන ජල බිඳිති පිරිමැදෙනවා ඇතිල්ලෙන. ටීචර් මේ මොකද්ද? මොකද දැෂේ? මොකද පෙන්නන්නේ? ඈ ලයිට් එකක්. වලාකුළු මතු පිට ඇති. වලාකුළු මතු පිට ඇති. කුඩා ජල බිඳිති. වලාකුළු මතු පිට ඇති කුඩා ජල බිඳිති. වලාකුළු මතු පිට ඇති කුඩා ජල බිඳිති. එකිනෙක ගැටීම නිසා. එකිනෙක පිරිමැදීම නිසා. වලාකුළු මතු පිට ඇති කුඩා ජල බිඳිති. ජල බිඳිති එකිනෙක පිරිමැදීම නිසා ජල බිඳිති එකිනෙක පිරිමැදීම නිසා ඒ වායේ ස්ථිති විද්‍යුත් කල්ලාලේ අකුරු තියෙනවා. ඒ වායේ ස්ථිති විද්‍යුත් ආරෝපණ ඇති වේ. ඒවායේ ස්ථිති විද්‍යුත් ආරෝපණ ඇති වේ.
දැන් මෙහෙම වුණාම අපි මේකට කියන්නේ ආරෝපිත වලාකුලක් කියලා. ආරෝපිත. ආරෝපිත වලාකුල. මේක ආරෝපිත වලාකුල. නිකන් එකක් නෙවෙයි ආරෝපණය වෙච්ච එක. ටීචර් යාර මේ කලින් ලියපු රූප සටහන එක රම් කරගන්නම් ටීචර්. ආරෝපිත වලාකුලක් කියලා. ඔව්. ආරෝපිත. ටීචර් හැම වලාකුලක්ම ආරෝපිත වලාකුලක් වෙනවද? මොකද්ද? හැම වලාකුලක්ම ආරෝපිත වලාකුලක් වෙනවද? හැම වලාකුලක්ම නෙවෙයි මෙහෙම ඇතිල්ලුන බොහොමිට වහින්න කිට්ටුව. ටීචර් අපේ ඇවිල්ලා අකුණක් ගහනකොට ටීචර් රෙදි කෑල්ල කොළ උඩ තියාගත්ත නම් මොනවා වෙන්නේ ටීචර්? ඒකවත් ගහයිද? මදි. රෙදි කෑල්ලක් මදි එන පවර්ෆුල් වෝල්ට් ලක්ෂක විතර එකක් එන්නේ. ෆෝර් ලක්ෂයක් අකුණු. ගෙවල් වල එන්නේ 230. 230 වෙදිලායි මිනිස්සු මැරෙන්නේ. ඒක වැඩි ටීචර් අපේ ගෙදරට අකුණක් වැඩිලා තියෙන ටීචර්. එහෙනම් තමයි ඔය ඉන්නේ අකුණු වැඩිච්ච කට්ටිය. මම ඇයි පිච්චුනේ? අපේ ගෙදර ටීචර් CCTV එක පිච්චුණා. CCTV කැමරා ටික ඔක්කොම පිච්චුණාද? ඒකෙන් ෆ්ලැග් එක විතරයි ඇඩිච්ච පිච්චුනේ. ඒක තමයි. ඉතින් මොකද කරන්නේ? ආයෙ දාගන්න තමයි. එතකොට ස්ථිති විද්‍යුත් ආරෝපණ ඇති වේ. මෙසේ වලාකුළු මත මොකද්ද රීජ? මෙසේ වලාකුළු මත අර එවලි මෙසේ වලාකුළු මත ස්ථිති විද්‍යුත් ආරෝපණ රැස් වූ විට මෙසේ වලාකුළු මත ස්ථිති විද්‍යුත් ආරෝපණ රැස් වූ විට එවැනි වලාකුලක් ටීචර් මෙසේ වලාකුළු මත ස්ථිති විද්‍යුත් ආරෝපණ රැස් වූ විට ආරෝපණ රැස් වූ විට එවැනි වලාකුලක් ආරෝපිත වලාකුල එවැනි වලාකුල ආරෝපිත බෝඩ් එකේ අකුරු තියෙනවා ආරෝපිත වලාකුලක් ලෙස හැඳින්වෙනවා සීජා එත් එක්ක කියන්නකෝ මම කියන්න ලියාගත්ත එක්කනේ මෙසේ වලාකුළු මත ස්ථිති මෙසේ වලාකුළු මත ස්ථිති විද්‍යුත් රැස් වූ විට එවැනි වලාකුළක් ආරෝපිත වලාකුළක් ලෙස හැඳින්වේ. ආරෝපිත වලාකුළ. හැම වලාකුළක්ම ආරෝපිත නෑ. අර වහින්න කිට්ටු වෙලා අර කළු වලාකුළු ඇති වෙන්නේ නිකන් ලෝකේ පුංචි වුණා වගේ. අන්න ඒ වලාකුළු තමයි ආරෝපිත වලාකුළු. එතකොටනේ විදුලි කොටන්නේ. විදුලි කොටන්නේ ආරෝපිත වලාකුළු අතර. හැමදෙස්sem විදුලි කොටන්නේ නැහනේ. නිකන් වලාකුළු තමයි වැඩි දියෙන්නේ අහසේ. එතකොට මේ ආරෝපණ මොකද වෙන්නේ? පොළොවට ළඟම තැනි. පොළොවට ළඟම තැන කියන්නේ උස්සම තැනි. එතන පොළොවට ළඟම පොළවට ළඟම තනින් මොකද වෙන්නේ? ඉච්ච අපිට විදුලියක් ආව නම් පොළවට වැදිනවා. පොළවට වැදුනා නම් මොනවත් වෙන්නේ නැද්ද? ඔව් පොළවට වැදුනා නම් ඉතින් අපිට මොකවත් වෙන්නේ නැහැ. අපිට වැදුනොත් ප්‍රශ්නේ තියෙන්නේ පොළවට වැදුනා නම් මොකවත් වෙන්නේ නැහැ. පොළවට වැදෙනවා ඉතින් මෙතන මොකවත් වෙන්නේ නැහැ. ගහකට වැදෙනවා ගහ පිච්චෙනවා. අපිට වැදුනොත් ඉතින් අපිට වැඩක් වෙයි. පොළවට වැදුනට අවුල වෙන්නේ නැහැ. පොළවට වැදුනොත් කාටවත් හානියක් නැහැ. ප්‍රශ්නේ තියෙන පොළොවට වදින්න නැතුව මේ ගෙවල් වලටයි ගස් වලටයි. එතකොට ටීචර් මේ පොළොව යට ඉන්න සත්තුන්ට එහෙම වදින්නේ නැද්ද? නෑ හොඳ ප්‍රශ්නයක් නෑ. එහෙනම් සත්තු එක දිතුර වෙන්නේ නෑ නේද? පොළොවට ප්‍රශ්නයක් නෑ. පෘථිවියට ඕන තරම් හින ආරෝපණ ප්‍රමාණයක් දරා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා පොළොවට මුකුත් වෙන්නේ නෑ.
දැන් එතකොට අපි ලියන්නේ මොකද්ද මේ ආරෝපණ පොළවට ළඟම තැනි පොළවට ළඟම තැන කියන්නේ උසම තැන උසම තැනින් ඒ කියන්නේ මේ බලන්න මෙතන තියෙනවා තව කොට නැගිල්ලක් මෙන්න මෙහෙම එතකොට දැන් වදින්නේ ඒකද බීකද ඒකට ඒකට ෂෝට්කට් එකෙන් නම යන්නේ ළඟම තැනින් යන්නේ වලාකුළු වල ඇතිවන ස්ථිති විද්‍යුතාරෝපණ පොළොවට ළඟම ස්ථානයෙන් ඒ කියන්නේ උසම ස්ථානයෙන් භූගත වේ මොකද්ද ටීචර් කිව්වේ මුහුණ ගත වේද භූගත වෙනවා භූමියට යනවා භූමිය කියන්නේ පොළොවනේ ටීචර් ටික වේගය අඩු කරලා භූගත වෙනවා කියන්නේ ඕත් වෙනවා හරි ටීචර් අපි කියන්නේ ඕත් වෙනවා ග්ලෝත් කියන්නේ පෘථිවියනේ ටීචර් කියන්නේ ටීචර් පිට්ටනිය එක වාහනයක් නවත්තලා වාහනේ දොරවල්සේරම ඇරලා දැන් වාහනේ වහලට අකුණක් ගැහුවොත් මොකද්ද වෙන්නේ වාහනයට අකුණු ගහන්නේ නැහැ. කාර් වලට අකුණු ගහන්නේ නැහැ. බස් වලට අකුණු ගහන්නේ නැහැ. ලෝහමය ආවරණයක් තියෙනවනම් අකුණු ගහන්නේ නැහැ. හොඳට කරදරයක් නැතුව හිත ගැහෙන්නේ නැතුව ගමන යද්දී කාර් එකේ නම් යන්නේ. ටීචර් කාර් එකේද නිකන් කන්නඩියත් එහෙම අරන් ගියාට මුකුත් වෙන්නේ නැහැ නේද? කාර්ගෙටි වහගෙන යන්න ඕනේ අරගෙන යන්න නේද අත්පය වනවන එළියට දදා වැලියුත් දදා යන්න නේද කාර්ගේ ඔක්කොටි පාගෙන යන්න ටීචර් වැව වගේම මෙහෙම මනසෙදි ඒ කියන්නේ වතුර යටදි කිමෙදිදි එහෙම ඉද්දි එතකොට අකුණක් ගැහුවොත් එහෙම එයාට මුකුත් වෙන්නේ නැද්ද වතුර යටදි මුකුත් වෙන්නේ නැහැ වතුරේ උඩට ආවොත් තමයි වදි එතකොට මේ අකුණු ගැන හොබා පරීක්ෂණ කරපු කෙනෙක් තමයි මෙන්න මෙයා. හවුද නම? බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්. ෆ්‍රැන්ක්ලින්. බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් මේ අකුරු ඇති වෙන ආකාරය ගැන හුඟා පරීක්ෂණ කරපු එක්කෙනෙක් මේ අකුණු සන්නායකය ඉදිරිපත් කරේ කවුද බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් තමයි ඉදිරිපත් කරේ ලියාගමු ඔතෙන්ට ටීචර් එකටමද ලියාගන්නේ වෙන විචේදකින් ලියාගන්න දීච වෙනම රූලක ලියා ගන්නද? ඔව්. බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් අකුරු බලලා ලියන්න. බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් අකුණු ඇතිවන ආකාරය ගැන. බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් කයින් යනවා.
අකුරු ඇතිවන ආකාරය ගැන ටීචර් මට බෝඩ් එක පෙන්න අකුණු ඇතිවන ආකාරය පිළිබඳ බොහෝ පරීක්ෂණ කළ බොහෝ පරීක්ෂණ කළ විකුණු ඇතිවන මේ අකුණු ඇතිවන ආකාරය ගැන ආකාරය ගැන බොහෝ පරීක්ෂණ කළ බොහෝ පරීක්ෂණ කළ බොහෝ පරීක්ෂණ කළ කවුද විද්‍යාඥයෙකි විද්‍යාඥයෙකි ටීචර් ටික වේග අඩු කරලා කියනද මම හරියට ඇහෙන්නේ බොහෝ පරීක්ෂණ කළ විද්‍යාඥයෙකි අකුණු සන්නායකය සොයාගත්තේ අකුණු සන්නායකය සොයාගත්තේ කවුද බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් අකුණු සන්නායකය සොයාගත්තේ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් ටීචර් මොන අකුණු සන්නායකය සොයාගත්තේ Benjamin Franklin අකුණු සන්නායකය සොයාගත්තේ Benjamin Franklin ටීචර් නම මොනවා පිටුවේ තියෙන්නේ ටීචර් දැන් ඇඳගන්න අකුණු සන්නායකයක් මම මේ රතු පාටින් ඇඳලා තියෙන්නේ අකුණු සන්නායකය ඒ කියන්නේ බිල්ඩින් එකක් ඇඳලා ඉන්නකෝ කන්දින් නැතිනේ ටීචර් මේ රතු පාටින් ඇඳලා මේක උඩ තුඩු මේ තුඩු මම බලන්න මේ ඔය අකුණු සන්නායක තියෙන්නේ කිය. ඊට බිල්ඩින්ග් ඇඳලනේ කරන්නේ. අකුණු සන්නායකයක් ඇඳගන්න. ඊට බිල්ඩින්ග්ත් ඇඳින්න ඕනනේ. බිල්ඩින්ග්ත් ඇඳලා අකුණු සන්නායකයක් ඇඳගන්න. බිල්ඩින්ග් වල උඩ තමයි මේක හයි කරලා තියෙන්නේ. ටීචර් කූරු තුන වගේ එක හදලා තින්න මොනවද? තඹ වලින් හදලා තියෙන මේක තඹ තඹ වලින් හදලා තියෙන මුළු ඔක්කොම තඹ මේ ඔක්කොම තඹ දැන් ඊට පස්සේ බලන්න ඕන කොට නැගිලි වල උඩ ටීචර් අශාන් මයික් එක ඔෆ් කරන්න කවුද කෑ ගහන ඔතන අශාන් අශේන් සෙනුල තීස බෝඩ් එක වෙන්න තීජේ වලාකුල තනින්න ඕනනි වලාකුලේ යටවින උදදන නින තමයි හැමතිස්සෙම ගමන් කරන්නේ රින තමයි ගමන් කරන්නේ අමනේටි
Iya benar. Dewi Yohana hari dia tuh ada sih, awal dari video. Tiga produk ke hati. Iya benar. ඉවරයි ටීචර්. ඊතල් දැන් පරීක්ෂණයක් තියෙනවා කරන්න. දැන් ටීවී බලනවානේ. ටීවී බලලා බලලා ටීවී එක රත් වෙනවා. ගොඩක් වෙලා ටීවී බලනකොට. TV එක දැන් ඕෆ් කරන්න කොයි වෙලාවෙ හරි ඕෆ් කරනකොට චූටි කඩදාසි කෑලි ටිකක් ඉරලා 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 TV එකේ ඕෆ් කරන මොහොතේ TV එකේ තිරයට දාන්න සම නල්ලු වගේ ගිහිලා TV එකේ තිරයට ආකර්ෂණය වෙනවා මොන ආරෝපණ දෙනවා ටීචර්ගේ Again, teacher, open kalin, open passed. Open mouth. Got up a lot of the kingdom in any. Cutter TV off Karanakila. Open a tooty Kadadasi Kaltika Kirala. Take TV Kathy rate of Kadadasi Kaltama TV Kathy rate within there. Kadadasi Kaltika mem the rate of visitor and someone all who are gila TV Kathy re Akarshan Evino. Kemana akan mana arah pun ada mes di video arah pun itu reka aku nu gasi mana aku nu dengan hari dekah ni cek bisikan mana kadidas kali curi dia mana dekah cek paling ni kemana ada teacher paling ni kemana ada Akunu, akunu. Alamannya ke akun, dewaninya ke. Rupa wahini tiara ya teh. Rupa wahini tiara ya teh. Kuda Kanada si kabel. Kuda kardasi kembali. Akarshanaya vima. Kardasi kembali. Akarshanaya vima. Penuh cerita yang diagan, rupa wahinya kriya virahita karena mohati,
රූපවාහිනිය ක්‍රියා විරහිත ක්‍රියාවද තුන්වෙනි එකද නෑ නෑ රූපවාහිනිය ගැනමයි තාම කියන්නේ දෙක රූපවාහිනිය ක්‍රියා විරහිත කරන මොහොතේ රූපවාහිනිය ක්‍රියා විරහිත කරන ක්‍රියා විරහිත කරන කියන ඕෆ් කරන ක්‍රියා විරහිත කරන මොහොතේ එයට කුඩා කඩදාසි කැමැටි ආකර්ෂණය වේ විරහිත කරන මොහොතේ එයට කුඩා කඩදාසි කැබලි ආකර්ෂණය වේ. එයට කුඩා කැබලි ආකර්ෂණය වේ. ඊළඟ ඊළඟ තුනෙනි එකද තුනද හතර නේද ආ තුනනේ නෑ තුන ඊට පොඩ්ඩක් ඉන්න තුන කියන්න එපා ටීච පොඩ්ඩක් ඉන්න තුන වයි මමී ටීච ඔකලිය ගන්න මේ මයික් ඔෆ් කරන සහය ටීච චුට්ටක් අයින් ඉන්නකෝ ඔක ලියා ගන්න නේ ටීච දියාගෙන ඉවරයි හරි ටීච මොකද ඡායාවිට පත්‍යන්ත්‍රය කියන්නේ ෆොටෝ කොපි ගන්න එක කොපි මැෂින් ෆොටෝ කොපි මැෂින් ෆොටෝ කොපි මැෂින් එකේ තියෙන කුඩු જાතියක් ඒකට කියන්නේ ටෝනර් කියලා දැකලා තියෙනවා කළු කුඩු જાතිය එතකොට අපි දාන ලියුම ආරෝපණය වෙනවා එතෙන්ට ඇවිල්ලා අර කළු කුඩු ආකර්ෂණය වෙනවා. ඒක තමයි ෆොටෝකොපි යන්ත්‍රයේ තියෙන තාක්ෂණය. අපේ දිහා තියෙනවා ටීචර්. අපි දාන ලියුම ආරෝපණය වෙනවා. ඊට පස්සේ ටෝනර් ඇවිල්ලා ටෝනර් කියන්නේ කළු පාට කුඩු જાතිය. ඒව ඇවිල්ලා අර ආරෝපණය වෙච්ච තැන් වලට ඇවිල්ලා වදිනවා. ඒක තමයි තියෙන යන්ත්‍රය. ටීචර් ඡායාවිට පත් යන්ත්‍රය කියන්නේ printer-ේ නේද? ටීචර් මොකද්ද? ඡායාවිට පත් යන්ත්‍රය කියන්නේ printer-ේට නේද? ඔව් printer-ේ photocopy machine එක. ටීචර් photocopy-යක් හොඳට බැලුවම ලාවට තිත් තිත් පේනවා. ආ, ඒ තමයි toner කුඩු. අඟුරු කුඩු වගේ පේන්නේ. එහෙනම් ලියාගම තුන छाया पिटपत्यंत्रेट गेटी हिराक गहल लियांडे दे
Caya pita pati antre yate. Lipiyak demo vita. Lipiyak demo vita e aaropane ve. Lipia demo vita ya aro panevi hari ide ema sthana walata ema sthana walata toner Emastana walata toner nam kalu kudu toner nam kalu kudu aakarshaneya vima nisa toner nam kalu kudu aakarshaneya vima nisa Lipia mudra nevi. Lipia pita patak labi. Mudra nevi. Teacher Lipia mudra nevi. Kamu nata lipi pita patak lebi. Nah, teacher. Lipi pita patak lebi. Tijong liangan de. Oh liangan. Tijeng kan dua tukar apa? Oh dah litrak.